චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්දෝ සග්ග මොක්ඛං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මස්මින් සති දං හෝති මසුප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං න හෝති ඉමස්සු නිරෝධා ඉදං නිරුච්චති සදාගති සම්පන්න පිළිවෙත් හැමදෙනාම එක රාසි වෙලා ඉන්නේ ධර්මය ශ්‍රවණය කරන්න අපි ධර්මය ශ්‍රවණය කරන්නේ නොදන්නා දේවල් දැන ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකය ගැන තේරුම් ගන්න නම් තමන් ගැන හරියට තේරුම් ගන්න කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම අපි ගැන වටහා ගන්න ඕනේ. ලෝකය තේරුම් ගන්න කියලා කියපු වෙලාවේ භික්ෂුන් වහන්සේ ලෝකය කියන්නේ මොකක්ද කියලා අහපුවාම මේ බඹයක් විතර වෙච්ච ශරීරය තේරුම් ගන්න කියලා කියපු නිසා වෙන්න අපිට අපි ගැන කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එදා බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකෙට බිහි වෙන වෙලාවේ මේ ලෝකේ බෞද්ධ හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ බෞද්ධයින්ට නෙවෙයි. එහෙමනේ එතකොට ඒ අන්නේ තීර්ථකයෝ බ්‍රාහ්මණයෝ මේ බණ අහලා හුඟක් වෙලාවට උදාන වාක්‍යයක් කිව්වා. අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය පටිච්චන්නං වා විවරේය මේ විදිහට යටි කුරු වෙලා තිබ්බ දෙයක් උණු කුරු වුණා වගේ රහිලා තිබ්බ දෙයක් හැරුණා වගේ කියලා ඒ දේශනාව ඇහෙනකොට බුදුරජාණන් වහන්සේගේ මිනිසුන්ට ඒ වගේ වුණා. ඉතින් අපි ඔක්කොම ඒ දේශනාව අනුව යමින් කටයුතු කරන අය. බුද්ධ ශාසනය කියන්නේ බුදුහාමුදුරගේ පණිවිඩය. අපි පැවිදි වෙලා ඉන්නේ මේ අය උපාසක උපාසිකාවන් විදිහට කටයුතු කරන්නේ මේ දේශනාව අනුව කටයුතු කරන අය විදිහට. අදටත් අපි කතා කරන්නේ බුද්ධ දේශනාව නම් ඒ වගේ අපේ ජීවිතය ගැන අපිට මේ වෙනකන් දැනගන්න හම්බුනේ නැති දේවල් නම් ඇහෙන්නේ යටිකුරු වෙලා තිබ්බ දේවල් කුරු කුරාන වගේ යන්තම් හරි දැනෙනවා. ඒක නිසා අපි බලමු එහෙම වෙනවද කියලා ටිකක් හරි. හරි. හොඳයි. දැන් අපිට ඉතාමත්ම විවෘතව ධර්මය ගවේෂණය කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා අපිට. ඒ ලැබිලා තියෙන අවස්ථාව තමයි නිදහස් චින්තනයකින් යුක්තව. ඒ කියන්නේ කිසිම දෙයක් නැත් තමන්ගේ පැත්තෙන් හොයලා බලන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. කිසි දෙයක් ඇත්ත කියලා පිළිගන්නත් එපා, ඇත්ත නෙවෙයි කියලා පිළිගන්නත් එපා. කිසිම දෙයක් ඇත්ත කියලා පිළිගන්නත් එපා, ඇත්ත නෙවෙයි කියලා පිළිගන්නත් එපා. ඒ මොකද මේ ඒ වගේ විවෘතව විමසා බලන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ. හේතුඵල ධර්ම. මොකක්ද මේ හේතුඵල ධර්ම කියලා කියන්නේ? මේ ලෝකේ බුදුහාමුදුරුවෝ හදපු එකක් නෙවෙයි හේතුඵල ධර්ම කියලා කියන්නේ. අපිට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ගත්තහම මේ දේ වුණොත් මේ දේ වෙනවා, මේ දේ නැත්තම් ඒ දේ වෙන්නේ නැහැ කියන තත්ත්වයක් මේ ලෝකේ තියෙන හැම දෙයක් තුළම තියෙනවා. මේ ලෝකේ තියෙන සෑම දෙයක් තුළම තියෙන්නේ අර හවල් දේ තිබ්බොත් වෙනවා, නැත්තම් වෙන්නේ නැහැ කියන එක අපි තුලත් එනවා. ඕකම පින්නත් නේ ලොකු සහනයකට හේතුවක් වෙන්න ඕන අපිට. මේකම මොකක්ද ඇති වෙන සහනේ? මම මේකට උදාහරණයක් කියන්නම්. මම ගොඩක් ආදරය කරන, අපි ගොඩක් ආදරය කරන අම්මා හරි තාත්තා හරි සහෝදරයෙක් හරි කවුරු හරි කෙනෙකුට ලොකු ලෙඩක් හැදෙනවා. අපි හිතමුකෝ
හැමදාම වුණ හැදෙනවා කලන්තේ දාලා වැටෙනවා මොකක් හරි එකක් වෙනවා. ඉතින් ස්පිරිතාලයකට අරගෙන ගියාම මේ හේතුවක් කියන්නේ අපිට ලොකු ප්‍රශ්නයක් ඒක. ඉතින් ලෙඩේ හොඳ වෙලා නැහැ කොයි වෙලාවක හරි වෛද්‍යවරයා කියනවා මෙන්න මේකයි ඔබට හේතුව කියලා. ඒ කියන්නේ ලෙඩේ හොයාගන්න. ලෙඩේ හොයාගන්නවා කියන ප්‍රතිකාර තියෙනවා ටිකක් අමාරුයි තමයි. හැබැයි මේක හොඳ කරන්න පුළුවන් එකක් කියලා. එතකොට හේතුව දන්නවා නම් අපිට පැහැදිලිවම සහනයක් තියෙනවද නැද්ද? ඒ වගේ පින්නත් මේ අපේ හිතවල දුක් ඇති වෙනව නේද? මොනවා හරි කාරණාවක් හින්දා දුක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන හැම දුකකටම හේතුව දේශනා කරලා තියෙනවා. එහෙනම් හිතවල තියෙන දුක් සම්පූර්ණයෙන් නැති කරගන්න පුළුවන් ඒ හේතු නැති කිරීමෙන්. ඉතින් මේ හේතු නැති කරන ක්‍රමෙත් දේශනා කරලා තියෙනවා. හරිද? ඒක දැනුණා නම් අපිට යන්තම් හරි. අපේ ජීවිතය ගෙවනකොට මේ බුද්ධ ශාසනයේ තියෙන මෙන්න මේකයි කියලා දැනුණා නම් ප්‍රශ්න කියන්නේ මොනවද කියන්නේ? ඔක දැනුණා නම් වෙන දේ මේ බලන්න. ජීවිතේ ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද? ඒක අර්ථ දක්වත්තහම මම මේ කියන්න හදන එක තව ටිකක් හොඳට තේරෙනවා. අපේ ජීවිතේ අපි කරන්නේ දුකක් කෙනකොට හිතට ඒ දුක නැති කරගන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. හවුද නැද්ද? උදේ ඉඳන් හන්දෑ වෙනකම් වෙන්නේ අපිට නොයෙකුත් දුක් වෙනවා. එතකොට නැති කරන්න මොකක් හරි කරනවා. මං කැමති කෙනෙක් දැක්කේ නැහැ. ඒ හින්දා මට දැන් කාලෙකින් දැක්කේ නැති හින්දා හිතට දුකයි නා. මං හොයාගෙන ගිහින් බලනවා. මං කැමති කෑම කාලෙකින් කෑවේ නැහැ. ඒ හින්දා මගේ හිතට දුකයි නා. මං හොයාගෙන ගිහින් බලනවා. කැමති ගීත ඇහුනේ නැති හින්දා හිතට දුකයි නා. හොයාගෙන කොහොමද බලනවා. හරිද? ඒ වගේ දේවල් කර කර ඉන්න අපිට ප්‍රශ්න කියන්නේ එහෙම කරගන්න වුමනාවක් තියෙනවා. කැමති කෙනාව දකින්න වුමනාවක් තියෙනවා. කැමති කෙනත් එක්ක කතා කරන්න වුමනාවක් තියෙනවා. නැති වෙනවා. කැමති කෑම කන්න වුමනාවක් තියෙනවා. නැති වෙනවා. එතකොට හිතේ දුක එහෙමම හිටිනවා. නේද? නැති කරගන්න ක්‍රමයක් නැති වෙනවා. ඕක විතරමයි ප්‍රශ්නේ. කොහොමද නැද්ද? ජීවිතේ ප්‍රශ්නයක් කියලා කියන්නේ අන්න එහෙම එකක්. ඇහ කන නාසය දිව ශරීරය මනස ඉන්ද්‍රියන් හයක් මෙහෙම තියෙනවා. එතකොට මේ තියෙන ඉන්ද්‍රියන් හයෙන් කැමති රූප, කැමති ශබ්ද, කැමති ගන්ධ, කැමති රස, කැමති පහස, කැමති ආදරය වගේ දේවල් අරමුණු වෙනවා අපිට. එනවා. ඒව එනකොට අපේ හිත මෙහෙම මැද තියෙනවා කියලා හිතන්නකො. ඒක සතුට වෙනවා. ඒව නැති වෙනකොට දුක් වෙනවා. හරිද? එතකොට අපි කරන්නේ මොකද්ද? හිතට දුකක් එනකොට ඒ දුකට නැති කරගන්න කැමති රූප, කැමති ශබ්ද, කැමති ගන්ධ, කැමති රස, කැමති පහස ලබා ගන්න. හවුද නැද්ද? ඔව්. ඒක විතරයි නේද කරන්නේ? ඒක විතරයි නේද කරන්නේ? වෙන කරන දෙයක් කියන්න බෑ නේද? ජීවිතේ ජීවත් කරනවා කියලා උදේ ඉඳන් හැන්ද වෙනකම් මොකද නැද්ද කර කර ඉන්නේ? හිතර දුකක් වෙනකොට සතුට කරගන්න. ඔය වැඩේ කර කර ඉන්න. කැමති රූප, රස, අද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ඔය ටික එකතු කර කර එකතු කර කර ඉන්න. වෙන මොන හරි වැඩක් කරාද නැහැ. කරන හැම දෙයක්ම කරලා තියෙන්නේ ඔන්න ඕක සඳහා. ඉඳලාම ගෙදර කවුරු හරි මැරෙනවා. මැරෙනවා කියලා දෙවල්ලන් දෙපෙණි. ඊටම මැරෙනහම ඉතින් ගිහිලා කතා කරලා බැලුවා ගල් ගෙඩිය වගේ එහෙමම ඉන්නවා. දැන් කැමති ශබ්දේ ගන්න බෑ. දවස් දෙකක් විතර ගියට පස්සේ ගිහිලා වල්ලා දාලා දැන් කැමති රූපේ පෙන්වන්න බෑ. ආ ප්‍රශ්න. හරිද? එතකොට මේක ඇතුළේ එක දිගට දුක්. නේද? එක දිගට දුක්. ඔන්න ඔක් තමයි ප්‍රශ්න කියලා කියන්නේ. හැබැයි බුදුහාමුදුරෝ හැම දුකක්ම නැතිකරන්න ක්‍රමයක් දේශනා කරනවා. එතකොට මේක මේ දුකෙන් මේක රත් වෙනවා දුකෙන්. නේද? මේක පිච්චෙනවා වගේ දැනෙනවා. එතකොට ඉතින් අපිට මේ හයෙන් හොයාගන්න වෙලා තියෙන එක එක දේවල්. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට දැන් ඒක හොයන්න ගිහිල්ලා වැඩි අමාරු වෙట్లా ඉන්නේ. නේද? බුදුරජාණන් වහන්සේ මේක දුක් නැති කරගන්න මේක සතුටින්ම තියාගන්න පුළුවන් ක්‍රමයක් දේශනා කරලා තියෙනවා. ඉතින් එතකොට දැන් තේරෙනවද මේක දුකටපත් වෙන්න එකම හේතුවයි තියෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එක හේතුවයි. මේක දුකටපත් වෙන්න තියෙන එක හේතුවයි කියලා. හේතු ගොඩක් නෙවෙයි එකයි. හිතක දුකක් එනවනම් පිළිගන්නේ ඒ දුක එන්න හේතුව එකයි.
හරිද? ඒකයි කියන්නේ මේක දැනුණා නම් අපිට පුදුම ශ්‍රද්ධාවක් උපදිනවා ධර්මය ගැන. මොකද මේ ප්‍රශ්නේ විසඳෙනවා. මොකද මහන්සි ගැන, හරි මහන්සි, හරි වෙහෙසයි ජීවත් වෙලා මහන්සි. මොකද මහන්සි? ඇයි මහන්සි? හොයලා මොන හොයලාද? මොනවද මොනවද? නිකම්ම සැප හොයලා කියලා බෑ. දැන් අර කිව්ව ජාති තමයි මොනවද? කැමති රූප, කැමති සද්ද, කැමති ගන්ධ, කැමති රස, කැමති පහස, කැමති ධම්ම, ආදරය වගේ දේවල් එක ලොකු පොරයක් අල්ලලින් නේද? ඒක ලොකු පොරයක්. වෙන කෙනෙක් බහගනීද කියලා බය තියෙනවා නේද? මගුල් ගෙතරකට යනවා. හොඳට ඇදගෙන බොහොම වැදගත් විදිහට යන්නේ. කෑම පොලි මේ කොහොමද තත්ත්වය නේද? අන්න ඒක තමයි කියන්නේ. ගිනි ගන්නවා මට නැති වෙයිද කියලා හිතෙනවා. ඉක්මනට ඕනේ කියලා කියනවා. මේ හිත හරි පුදුමයි. ඒකින් දහපේ පින්නත් මේ අර බලන්න ඔය සියලු දේ විසඳෙනවා. මේ කියන දේ හරියට තේරුම් ගත්තොත් දැන් අපි දැන් තේරුණානේ නේද? හේතුව හරියට දැනගත්තොත් සියලු දේ විසඳෙනවා. ලොකු සහනයක් දැනෙනවා. මට මේ ලෙඩේ හම්බුණානේ කියලා. දැන්ට දන්නවද මේ ලෙඩේ හොයාගෙන නැහැ කියලා? ඒකයි ඔය විදිහට නටන්නේ. හරිද? වෙන දෙයකට බෙහෙත් කරන්න බලමු. අපි කතා කරලා බලමු. තමන්ගේ පැත්තෙන්ම හොයන්න බලමු මොකද්ද වෙන්නේ කියලා. මම මෙතනින් ගෙනල්ලා තියෙනවා හොඳට ඉදිච්ච පැපොල් ගෙඩියක්. ඔක්කොටම පේන්න හොඳට ඉදිච්ච පැපොල් ගෙඩියක් ගෙනත් තියෙනවා ගෙනල්ලා මෙතන. නැත්තම් මීයම පොකුරක් ගෙනත් තියෙනවා. නැත්තම් මිදි පොකුරක් ගෙනත් තියෙනවා. හරි. මොකද වෙන්නේ බලන්න මේ පැත්තට. හිත කොහෙද යන්නේ? අතීතයට යනවා. ඔක්කොගේම හිත අතීතයට යනවා. නැත්නම් ලොකු මිදි පොකුරක් තියෙනවා මෙහෙම. ඔක්කොගේම හිත අතීතයට යනවා. කොහෙද යන්නේ බලන්න, හරියට බලන්න මොකද වෙන්නේ කියලා. අතීතේ ඔය වගේ මිදි ගෙඩියක් දිව උඩ පොඩි කරලා වක් කරලා තියෙනවා නේද? හපලා ඔය වගේ එකක් වක් කරලා තියෙනවා. එතකොට ආපු රස මොකද වෙන්නේ? අන්න ඒ රසයට තමයි හිත යන්නේ. ගිහිල්ලා කියන්නේ අතීතේ දුහුබල මේක දැක්ක ගමන් මේ වර්තමානයේ අතීතේ මේ ගියා නේද? ගිහිල්ලා ආපහු එනවා කොහෙටද? අනාගතයට. බණ ඉවර වෙච්ච ගමන් දෙන්න වෙන්න ඇති ඔය ගණන් නේද? එහෙනම් බණ ඉවර වෙච්ච ගමන් මට ඔය රසය ආයේ ලැබෙනවා. අතීතයේ නිඳ රසය අනාගතේ ප්‍රාර්ථනා කරනවා නේද? අතීතයට හිත ගිහිල්ලා අනාගතේ ප්‍රාර්ථනා කෙරෙනවා. ඒ වැඩේ මන්ද කරන්නේ? මමද කරන්නේ? නෑ, කෙරෙනවා. හරිද? අපිට කරන්න දෙයක් නැහැ. මම වෙන වැඩේ කිව්වේ. ඔය මිදි විතරක් නෙමෙයි, හැමදේම එහෙමයි. හරිද? ඊට පස්සේ පින්නත් ඒකත් එක්ක ඒ මතකය, ඒ සංඥාවත් එක්ක අනාගතයේ මේක නැවත ලබා ගන්න පුළුවන් කියන එකත් එක්ක තව එක්කෙනෙක් කරකට දාගෙන අතීතයට යනවා. එයා තමයි මේ ප්‍රශ්න දාන එක්කෙනා. කවුද එයා? ඒ මතකයත් එක්ක යන එක්කෙනෙක් ඉන්නවා අතීතයට යනකොට හිත. මේ තමයි තෘෂ්ණාව. හරිද? මොන තෘෂ්ණාවද? එතෙන්දි රස තණ්හා, රස තෘෂ්ණාවත් එක්ක. හරිද? ඇහැට දැක්ක දෙයක් නම් රූප තණ්හා. කනට ඇහිච්ච දෙයක් නම් දැන් මේ අරමුණු වෙන්නේ ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා කියන එක අර අතීතයේ මතක් වීමත් එක්ක ගිහිල්ලා යන හින්දා තෘෂ්ණාව යම් තැනක හට ගන්නවා නම් තණ්හාය ජායති සෝකෝ ජායති උපද්දවනවා. එයාගේ වැඩේ හදන වාහනයක් ස්ටාර්ට් කරොත් අපි කියන දුම උපද්දවනවා. හරිද? අන්න ඒ වගේ අපේ හිතේ තණ්හාව හැදිච්ච ගමන් සෝක බය උපද්දවනවා. නිදි ටිකයි තියෙන්නේ, මට හම්බෙන්නේ දන්නේ නැහැ, බය උපදිනවා. හරි. ඉන්න කොටෝ මදි වෙයි දන්නේ නැහැ. මේකත් එක තණ්හාව. දැන් ඒ තණ්හාව ගැහුවට පස්සේ පින්නොත් මේ එක්කෝ මේ නිදි ටික මේකෙන් නිදි ගන්නම වෙනවා. නැත්තම් බලහත්කාරයෙන් ගන්න වෙනවා. නැත්තම් හොරකම් කර ගන්න වෙනවා. නැත්තම් ගෙදර යන ගම කොහෙන් හරි අරයි යන්න වෙනවා සම්පූර්ණයෙන්.
ඇයි අතීතෙ ගිහිල්ලා අනාගතය තදින් ප්‍රාර්ථනා කරන අනාගතයක ඕනම වෙන නැතුව බැරි වෙනවා. ඔන්න ඕක හින්දා අපි මොකද කරන්නේ? ඒ විදිහට අපේ හිත මෙහෙම අතීතයට ගිහිල්ලා මෙහෙම මේ පැත්තට යනකොට ඒ ඇති වෙන තණ්හාව අපේ හිත දුකටපත් කරනවා. දුකටපත් කරනවා කියලා කියන්නේ පූරනවා වගේ දැනෙනවා, පිච්චෙනවා වගේ දැනෙනවා, හරිද රත් වෙනවා වගේ දැනෙනවා. තීව්‍ර කටුක මාරාන්තික වේදනාවක් එක්ක තමයි මේ තණ්හාව එන්නේ අතීතයට යන්නේ. අර රසය මතක් වෙන්නේ. හරිද? අන්න ඒක නැති කරගන්න තමයි අනාගතේ මට මේක ඔක්කොහොල්කම් කරන්න වෙනවා, එක්ක බලහත්කාරයෙන් ගන්න වෙනවා, පුරාල්ලා ගන්න වෙනවා. හරිද? ඇයි හිත තද දුකටපත් වෙන හින්දා? ජීවිතයේ සංසිද්ධිය ඕකද නැද්ද? ජීවිතේ වෙන්නේ ඕකද නැද්ද? ඔබද කියන්නේ? ඉතින් අපේ වැඩේ මොකද්ද? මේ කිලෝ 80 ඇතුළ ගිනි ගන්නවනේ. නේද? මේ මස් කිලෝ 80 නේද? මේක කියන පැකට් එකක්. ඒ කිලෝ 80 ගිනි ගන්නකොට මිනිස්සු මේ කිලෝ 80ත් අරගෙන දුවනවා දිවිල්ල. අර තණ්හාවෙන්ද ඇති වෙච්ච ගින්න නිවා ගන්න දුවනවා දිවිල්ල. ඒක නැතුව සමහර අය මේ පැත්තට දුවනවා, සමහර අය අර පැත්තට දුවනවා, අරව හොයනවා, මේව හොයනවා, කඩු පොළු අතට ගන්නවා, අනිත් අයට ගානවා නේද? බනිනවා, කේලම් කියනවා, ඊර්ෂ්‍යාකම් කරනවා, ඔය ඔක්කොම මොකටද? අන්න අර රත් වෙච්ච ගෙඩිය ඇතුලේ නේද? ඒ කියන්නේ රත් වෙච්ච හිත නිවා ගැනීම සඳහා නේද? සතුට ඇති කර දුක නැති කර ගැනීම සඳහා දඟලන දැඟලීම තමයි. මොකද කියන්නේ? ජීවත් වෙනවා කියලා කරන්නේ ඕකද නැද්ද? මොකද කියන්නේ? ඕකද නැද්ද? ඒක නේද? වෙන දෙයක් කරන්නෙම නැහැ නේද? ඇත්තරෝ නැහැ. අන්තිමට මැරෙන්න ඕන මෙන්න කියලා ඇස් දෙක දැල දැම්මා වගේ යන්තම් පේන්නේ. ඒ වෙලාවෙත් කියනවා ලෝකෙට එන්න කියන්න, බොඩිට එන්න කියන්න, මත්තුමීට එන්න කියන්න, මට තව එක සැරයක් දැකලා හරි හිත හදාගන්න කියලා. ගිනි අරන් මැරෙන්න. ගිනි ගන්නවා කියන්නේ තණ්හා. තණ්හාවත් එක්ක මැරෙනවා මොකද වෙන්නේ? යායන් තණ්හා පෝණම් බලකා නැවත උපදින. නැවත උපදිනකොට ඒ උත්පත්තිය කොයි වගේ එකක් වෙයිද කියලා තීරණය වෙන්නේ මොනවා හින්දාද? තණ්හාව හින්දා නැවත උපදිනකොට ඒ වෙනකොට කෙරිලා තියෙන පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභි සංස්කාරයන් ඊළඟ භවයේ තත්ත්වය තීරණය කරනවා. හරකෙද්ද, කීකිරියක්ද, ඊරියක්ද, කුකුලෙද්ද, නරියෙද්ද, බෙද්ද, පෙරේතෙද්ද, භූතෙද්ද, මලයකෙද්ද, නිරිසතෙද්ද, දෙවියෙද්ද, බ්‍රහ්මයෙද්ද, මොකෙද්ද කියලා තීරණය වෙන්නේ. ඒවා අපි කවුරුවක්වත් කරන එකක් නෙවෙයි. අන්න අර කෙරිච්ච පින් පව සහ භාවනා ආදී දේවල් හේතු වෙලා මොකද වෙන්නේ? ඊළඟ භවය නිර්මාණය වෙනවා. ඉතින් ආයේ ඒ භවය මොකද කරන්නේ? ඔව්, බිත්තරයක ගිහිලා පහළ වෙච්ච එක. ඉතින් බිත්තරය ඇස්සේ හැදිලා හැදිලා කට කඩාගෙන එළියට ඇවිල්ලා බලනකොට ඉතින් ඉන්නේ කිකිලියක්. දූවිලි වහගත්ත දූවිලි කොට ඉන්න කිකිලියක් කොහොම ඊළඟ සැරේ වෙයි දන්නේ නැහැ. හරි නෑ කියන්නේ බෑ කාටවත්. හරි, එතකොට ඉතින් මොකද කරන්නේ? මේ ලෝකයක් දන්නවෑ නේද? ඉතින් මොකද කරන්නේ? අර කිකිලි පිටිපස්සේ යන එක තියෙන තටුවස්සට වෙලා ඉඳගෙන ගිහිලා කිකිලි හූර හූර පොළොවේ හොයනකොට ඉතින් මෙයාත් ඉතින් කකුල් දෙක තියෙන හූරනවා බලනවා හූරනවා බලනවා කොට 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 කොට. ඉතින් එහෙමම හැදෙන ලෝකයක් ගැන දන්නෙත් නැහැ, මොකක්වත් දන්නේ නැහැ. මේ වගේ මහා භයානක සංසාරක ජීවිතයක් තියෙනවා. කොයි වෙලාවේ කොතන වරදීද කියලා කියන්නම බෑ. ඒකින්ද ගොඩක් පරිස්සම් වෙනවා. තණ්හාව දැනিলা තියෙනවද? තණ්හාව දැනিলা තියෙනවද? දැනට තියෙනවද? නැහැ. නැද? හිතට දුක් මාත්‍රයක් හරි එනවා නම් එතන තියෙනවා තණ්හාව. ඇයි එහෙම කියන්නේ? තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ උතෝ භයං කියලා තියෙන පද දෙකෙන් මොකද්ද කියන්නේ? තණ්හාව නැත්තම් සෝක බය නැහැ කියලා. එහෙනම් ශෝක බය තියෙනවා නම් දුක් තියෙනවා නම් එතන තණ්හාවමයි. එහෙනම් මගේ ජීවිතේ මට හිතට දුකක් එනවා නම් එන්නත් බය වෙන්න එපා. ඒ තියෙන්නේ තණ්හාව. එහෙනම් මේ වෙනකොට උදේ ඉඳන් හැන්දෑව වෙනකම්
මොනහරි කාරණාවක් නිසා පාළුවක් බයක් දුකක් රත් වීමක් දැවිල්ලක් පිච්චිල්ලක් ඒ වගේ ඇතුළ දැනෙනවා නම් ඊළඟ භවයේ හැදෙනවමයි අඩුවක් නැහැ හරි හොඳයි දැන් මොකද කරන්නේ ඊට කලින් අහලා ඉන්න ඔබ ප්‍රශ්නේ රහසෙන් අහන්න වෙන්නේ වැඩියෙන් මේ වෙනකොට ජීවිතේ කෙරිලා තියෙන්නේ පින්ද පවද හොඳට ගානක්වත් නැතුව කියන පොත අද හැන්දෑවේ මැරුණොත් අද රෑ මළොත් නිකන් හිතන්න පොඩ්ඩක් බරපතල වැඩ සහිත හිරදන්නා සමහර විට වැඩියෙන් පව කෙරෙනවා අර බලන්න අර හරක් පැටියට වෙලා තියෙන දේ නේද නිකන්වත් හිතුණාද හරිද නිකන්වත් හිතුණාද බලන්න චූටි එක්කෙනෙක් කෑ ගහනවා නම් ඈතට යන්න පොඩි එක්කෙනෙක් කෑ ගහනවා නම් ඈතට එක්ක යන්න ඕන ඈතට ඇහෙනවා බන නැත්නම් අනිත් අයට බාධා වෙනවා මොකද අපි කතා කරන්නේ ඉතාම ඉහළම වැදගත් දෙයක්. හරිද? ඒක අත්‍යවශ්‍ය වශයෙන්ම තේරුම් ගන්න ඕන දෙයක්. මම ඒකින්ද ආරාධනා කරන්නේ හොඳට අහගන්න වෙනවා. ඇයි දන්නවද? මේ එක තැන දුවන්නේ අපි හරි මහන්සි. මේ මහන්සිය ලේසි පාසු මහන්සියක් නෙවෙයි. කොච්චර කලින්ද දන්නවද? ඔය රත් වෙච්ච හිත ඔය සතුටු කර කර ඇවිල්ලා තියෙන කාලය කොච්චරක්ද කියලා දන්නවනම් හරි මේකේ තියෙන නිෂ්පලත්වය කොච්චරද කියලා තේරෙනවා හරි ඉතාලම ඈත අතීතයේ මූලාශ්‍රවල තියෙන චරිතයක් හොයාගෙන ගියොත් අපිට හම් වෙනවා සුමේද තාපසයාණන් වහන්සේ නියත විවරණ ගත්තේ කොච්චර කාලයකට ඉස්සෙල්ලද සාරාංශයේ කල්පලක්ෂයකට කාලයකට ඉස්සෙල්ලද එදා හිතන් පෙරුම්දන් පුරලා ඒ මහා උත්තමයාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එච්චර කල් මම මොනවද කරලා තියෙන්නේ? එච්චර කල් මම මොනවද කරලා තියෙන්නේ? ඕනේ කිව්වයිද? මොකද්ද? රත් වෙනකොට කූල් කරලා. හරිද? රත් වෙනකොට නේද? මේක ඒ කියන්නේ දුක් වෙනකොට නිව ඉඳලා ඉතින් අඩු වෙලා නැහැ. මාර වැඩේ නේද? හරක් පැටිය බලන්න එයාට වෙලා තියෙන දේ එයාට කනේ ඉන්න කිරිතුලාවක්වත් ගලව ගන්න බෑ. හරිද? අර කුර තියෙන කකුලෙන් අයිනවා කනට ගැලවෙන්නේ නැහැ. එයාට කතා කරන්න පුළුවන් නම් ඇවිල්ලා අපිට කියනවා. මේක පොඩ්ඩක් ගලවලා දාන්නකෝ අක්කේ. නේද කියලා. එයා එහෙම කතා කරන්න කියලා අපි ළඟට ඇවිල්ලා කතා කරන්න ගියාම මොකද කියවෙන්නේ? උඹෑගේ වෙනවා එක වචනය ජීවිතේටම එක වචනය හරි ඊට පස්සේ යාට කොච්චර දුක් ලැබෙනවද අම්මගේ කිරි ටිකක් අනිත් අය ගන්න එයා ලොකු වෙනකොට කරත් එක බඳිනවා නේද යාට ගහනවා එයාගේ වැඩ ගන්නවා අන්තිමට අම්මගේ මරලා ගන්නවා පණ පිටින් හැම ගන්නවා අර බොකු බඩවැල් එළියට අදිනවා පණ පිටින් හරි හැම ගන්නේ පණ පිටින් ඉතින් ඒ වගේ ඔක්කොම වෙන්නේ මොනවා හින්දාද පෙර කරපු පාපයන් හින්දා දඬුවම් ලාභී මේ සංසාරේ ජීවිතේ ඒව ගැන ගොඩක් කියන්න නෙමෙයි මම මේ හදන්නේ චුට්ටක් කියන්නේ තිරිසංගත ජීවිත දිහා හොඳට බලන්න මේ මහා වැස්සේ පුදුම විදිහට දුක් විඳින සත්ව ඉන්නවා හරි පුදුම විදිහට දුක් විඳින සත්ව ඉන්නවා කාටත් මේ ලෝකේ මම නිකන් මෙහෙම කියන්නම් නෝ මාව පාන්දර දෙකට විතර ඇඳෙන් වැටලා අතක් කැඩෙනවා ෆෝන් එක ගන්නත් බෑ. කෑ ගැහුවට කාටවත් ඇහෙන්නේ නැහැ. උදේ 6-7 වෙනකන් ඉඳ වෙනවා කවුරු හරි එනකන්. විදෝ. මේ ලෝකෙ කවුරුවත් දන්නේ නැහැ. මම මෙච්චර දුකක් ඉඳලා ඉන්නා කියලා. කවුරුත් දන්නේ නැහැ. තිරිසන් සත්තුන්ගේ දුක් එහෙමයි කියලා දන්නවා. හරිද? එයාලට ඕන තරම් අත් කැඩෙනවා, කකුල් කැඩෙනවා, ලොකු සත්තුන්ගෙන් කරදර වෙනවා, කෑලි ගැලවෙනවා. හරි? හැබැයි එයාලට කාටවත් කියන්න බෑ. ලෝකේ කවුරුත් දන්නේ යාල පුදුම දුකක් විඳිනවා. ඒ වගේම තමයි ප්‍රේතය, භූතය, මලයක් වාදී සත්තු බොහෝ පව කරලා ඉපදිච්ච සත්තු
ඊටත් වැඩිය දුක් විඳිනවා. ඒක නිරය ගැන කවර කතාවක්ද? ඒ මේ ලෝකේ හැටි. ඒ ඔක්කොම වෙන්නේ අපි කරන කියන දේවල් වලට අනුව. හොඳයි. එතකොට අපි ඔක්කොම කරන්න ජීවිතේ මොනව කරගන්නද අපේ හිත එක්තරා විදිහකට හැසිරෙනවා කියනවා. මේක දිහා අපි දැනගන්න ඕනේ. අපේ හිතට එකයි ඕනේ. එක જાතියයි ඕනේ. අපි ඒක තේරුම් ගත්තේ නැහැ. අපි කියනවා මට දරුවෝ ඕනේ කියලා. අපි කියනවා මට කෑම ඕනේ, අහවල් જાතියේ රස කෑම ඕනේ කියලා. අපි කියනවා මට අහවල් සින්දු අහන්න ඕනේ කියලා. අපි කියනවා රාගාදී කෙලෙස් ධර්ම වලින් ලබන පහස නැතුව මට ඉන්න බෑ කියලා. මිනිස්සු එහෙම කියනවා. ආදරේ නැතුව ඉන්න බෑ කියලා. හරිද? මං කොහොමද ආදරේ නැතුව ජීවත් වෙන්නේ කියලා. ඔය ඔක්කොම වරද්දගෙන තියෙන්නේ. ඔය ඔක්කොම නෙවෙයි හිතට ඕන කරලා තියෙන්නේ. හිතට ඕන කරලා තියෙන්නේ එකයි. මොකද්ද? සතුට විතරයි. හරිද? හිත ඉල්ලන්නේ සතුට විතරයි. එයා හරි අසරණයි. එයා ඕන දෙයක් කරන්න ලෑස්ති සතුට වෙන්නේ. මේ බලන්න මම යමක් කියන්නම්. එතකොට හොඳට තේරෙයි. අම්මා කෙනෙක් කියන තරුණ අම්මා කෙනෙක් රස්සාවක් කරන මගේ දරුවෝ දෙන්න දකින්න නැතුව මට එක දවසක්වත් ඉන්න බෑ කියලා. මොකද ඉන්න බෑ කියන්නේ? ඉන්න බෑ කියන්නේ මොකද්ද? අන්න හරි කියන්න. දැන් ළඟම ආසන්නම උත්තර ඕනේ. ගිලි ගන්නවා නේද? ඇතුළ යාගේ ගිනි ගන්නවා, රත් වෙනවා. ඒකෙන් දෙයක් කියන මට නම් ඉන්න බෑ දරුවෝ දකින්න නැතුව කියලා. ඒක සාධාරණ කතාවක් නේද? ඔව්. හරිම සාධාරණයි. හා මේ බලන්න. එයාට හම්බෙනවා රැකියා කරන තැනින් අවුරුදු දෙකකට හොඳ රටකට ශිෂ්‍යත්වයක්. යන්නේ නැහැ නේද? යනවද නේද? එතකොට ගිනි ගන්න නැද්ද? තේරෙනවා නේද? හිත හොයන්නේ සතුට විතරයි. හරිද? එයා දන්නවා මෙයාලාගෙන් ලැබෙන සතුටට වඩා සතුටක් ඔය ගමනේදී මට ලැබෙනවා කියලා හිත දන්නවා. ඒක හින්දා දාලා යන්න ලෑස්ති. ඕක තමයි ලෝකයේ ඇත්ත. හරිද? කොහේ හම්බුන් නැත්තම් මම මැරෙනවා සත්තයි කියපු මිනිස්සු නේද? එහෙම කියපු අය ඒක ඇත්තටම කියන්නේ. එහෙම කියපු අය අපේ පින්වත් මේ කොහේ දාලා යනවද නැද්ද? ඒ දාලා යන්නේ කොයි වගේ වුණාට පස්සේද? ඊට වැඩිය සතුටක් වෙන තැනක හම්බුණොත් කිසි ගාණක් නෑ දාලා. හරි. හිත හැම වෙලෙම හොයන්නේ වැඩි සතුට. තේරුම් ගන්න පුළුවන් මම කියන්නේ. මේ බලන්න. තමන්ගේ වයසේම තමන්ට ආදරය කරන කෙනෙක් ඉන්නවා කියලා දැන් මමත් එයාට ගොඩක් ආදරේ. ඇත්තටම එහෙම කෙනෙක් ඉන්නවනම් මම මෙයාගෙන් අහනවා, අපි කවදා හරි මැරෙනවනේ. එයා ඉස්සෙල්ලා මැරෙනවටද අපි ඉස්සෙල්ලා මැරෙනවටද කැමති? තමන් ගොඩක් ආදරේ කරන කෙනෙක් ඉන්න, එයාත් මට ආදරේ, මාත් එයාට ආදරේ. කොහොමද මැරෙනවනේ? එයා මැරෙනවටද මම මැරෙනවටද ඉස්සෙල්ලා කැමති? මම මැරෙනවට. ඇයි? එයා මැරුණොත් මට ගොඩක් දුකයි නේද? එයා මැරුණොත් මට ගොඩක් දුකයි. එතන මම මැරුණා එයාට ගොඩක් දුකයි. ඒකට කමක් නැහැ. එයා විඳව ගන්නද? ඔන්න පින්වත්නි ආදරේ හැටි. හරිද? ඔය කාගේවත් ගැන නෙවෙයි කිව්වේ, තමන් ගැන කිව්වේ. තමන් ගැන හරියට හැරිලා බැලුවොත් හොඳට මේක තේරුම් ගන්න පුළුවන්. අනුනුත් එහෙම තමයි. ඒකෙන් ඕව මැත්තේ නැහිලා වැඩක් නැහැ. වැඩක් නැත්තේ ඔය හැමෝටම තියෙන සිත්. ඒ සිත් හැම වෙලෙම හඹාගෙන යන්නේ සතුට. හරි. සතුට. හරි. සතුට වෙන්න තියෙන ක්‍රම 6යි. ලෝකේ ඉන්න මිනිස්සුන්ට මොනවාද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කැමැති ඒවා ලබා ගැනීම. ඕක ඔය විදිහට දන්න දවස ඉඳන් කරනවා. කවුද කියලා දන්නේ? පුදුම කතානේ අහන්නේ. මේ අම්මද කියලා දන්නේ? තාත්තද කියලා දන්නේ? කවුද? මම්මයි දැනගත්තේ. ඇයි? මට තියෙනවා මනසක් නේද? අහන මම්මගේ මනසෙන් දැනගත්තා. ඒක උසස් මනසක් නේද? අපේ ඉදිරියේ ඉන්න බඩු පැටියෙ. එයා සතුට වෙන එක්කෙනෙක්. එයා සතුට වෙන්නේ මොනවෙන්ද දන්නේ? මොනද? ඒ දේවල් වලින්මයි. නේද? කැමති රූප එයා මට කැමති, එයා මගේ අසතම වෙලා ඉන්නවා.
ඇයි එයා මගේ අස්සට වෙලා ඉන්නේ ඇයි කියලා දන්නවද ඇතුළ බලන්න පුරුදු වුමු අපි එයා මගේ අස්සට වෙලා ඉන්නේ එයාගේ හිත සතුට හින්දා තමයි හරිද එහෙනම් එයාත් මේ ටිකමයි එයාට ඒක කියලා දුන්නේ කවුද මොකද්ද එයාගේ මනසේ එයාගේ මනස මොන මනසද අබල මනසද එහෙනම් බලු මනස බලන්නකො එක පොඩි එකක් එකට මොන්ටිසෝරි යන්න බෑ නේද අකුරු ඉගෙන ගන්න බෑ එකතු කිරීම බෑ මොකක්වත් බෑ පොඩිම පොඩි එකක් එහෙනම් පින්වත්නි පොඩි මනසකින් කරන්න පුළුවන් දෙයක් තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් සතුට ලැබෙනවා කියන එක තේරුම් ගන්න එහෙනම් මාත් තේරුම් ගන්න තියෙන්නේ ඒ ටික මනම් මේ ලෝකේ මා තේරුම් අරන් තියෙන්නේ ඒ ටික විතරනම් මේ ලෝකේ සතුට වෙන්න පුළුවන් මේ හැයින් විතරයි කියලා විතරනම් ඔය මනසෙන් තේරුම් අරන් තියෙන්නේ මාව කොතෙන්ද වැටෙන්නේ ඒ කියන්නේ මගේ මනස බලු මනසක් වෙනවද නැහැ මට උසස් මනසක් තියෙනවා හැබැයි මගේ ළඟ කැල්කියුලේටරයක් තියෙනවා එක්කෙනෙක් ළඟ කැල්කියුලේටර එකක් තියෙනවා තව එක්කෙනෙක් ළඟ පරිගණකයක් තියෙනවා හැබැයි මේ පරිගණකයේ තියෙන කෙනා කරන්නේ අර කැල්කියුලේටරෙන් කරන්න පුළුවන් වැඩ ටික විතරයි. එතකොට මේ පරිගණකයේ තිබ්බට වැඩක් තියෙනවද? හැබැයි පරිගණකයේ කැල්කියුලේටරේ වෙන්නේ නැහැ. හැබැයි තිබ්බට වැඩක් නැහැ. දන්නවද? තරහ වෙන්න එපා මම කිව්වට. බල්ලෙකුට තේරුම් ගන්න පුළුවන් ටික විතර නම් අපි තේරුම් අරන් තියෙන්නේ. ඔය මනුස්ස කියන උසස් මනසෙන් මෙල්ලෝ වැඩක් කරන්නේ නැහැ තාම. හරි තරහ වෙන්න එපා නෙවෙයි තරහ වෙන්න. ඕක අහගෙන තරහ වුණාට කමක් නැහැ. ඒක ඇත්ත. හරිද? අපේ ජීවිතේ අපි සතුට වෙන්න පාවිච්චි කරන්නේ බල්ලෙකුට තේරුම් ගන්න පුළුවන් ටික විතර නම් මේ ජීවිතේ වැඩක් නැහැ. ඇයි බල්ලා කරන්නේ මොන වැඩද? බල්ලා කරන වැඩ මොන වැඩද? මතකෙට ඉන්නේ මම ඔහොම කියන්නේ. හරිද නමුත් ඔක මහා ගැඹුරු කතාවක් නේද? ඒ ටිකම නම් මාත් කර කර ඉන්නේ ඊට එහා ගිය දෙයක් හොයාගන්න වෙනවා. හරි. එහෙනම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන දේවල් කැමති දේවල් හොය හොය සතුට වෙන එක ඒකට අපි කියමු බලු ක්‍රමයේ කියලා. ඊටත් වැඩිය වෙනස් ක්‍රමයක් තියෙනවා දන්නේ. ඒ ක්‍රමෙම නරකම විදිහට පාවිච්චි කරන කට්ටියක් ඉන්නවා. හරිද? ඒකට අපි කියන විෂම ක්‍රමය කියලා. සමහර අයට සතුට වෙන්න බාධා එනකොට තව කවහරි මරලා දාලා හරි සතුට වෙනවා. මේ අත්ව කවහරි මරලා දාලා සතුට වෙලා තියෙනවද? නෑ. කොයි නෑ කියන කට්ටිය තව සතුටු කියන ඕක කියලා. එතකොට කියනවා ආය නෑ කියලා. හා බලමු. දැන් බණ ඉවර වෙලා ගෙදර යනවා. ගෙදර ගිහලා ඉක්මනට පිරිසිදු වෙලා ඇඳට යනවා කෑමේම කාලා නිදා ගන්න කියලා. කන වටේට කැරකි කැරකි ශබ්දයක් දාන්නේ කියන කෙනෙක්. හරිද? ඊට පස්සේ ඇඟ කසන්න ලෑස්ති කරනවා වැරද්දක් කරනවා යා. හරිද? එතකොට හිතට දුකක් එනවා. හරි. මේ සැප නින්දට තියෙන තණ්හාවින්ද මොකද වෙන්නේ? ඒ සැප නින්ද මතක් වෙනකොට අතීතයට හිත ගිහලා අනාගතයට ගිහලා තෘෂ්ණාවක් ගහලා net එකක් දාගන්න තරම්වත් බෑ. කොයිල් එකක් පත්තු කරගන්නවත් බෑ. ඒ තරමටම දුකක් එනවා හිතට. ඒ දුක දරන්න බැරි වෙනවා. දරන්න බැරි මේ සිද්ධ වෙන සිද්ධිය හරිද? මේ අපි ඇතුලේ සිද්ධ වෙන සිද්ධිය. ඒ සිද්ධිය දකින්න ඕනේ. ඒ සිද්ධිය දැක්කහම තමයි අපිට අපිව හදාගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අපි උඩින් උඩින් ඉන්නේ. හරි. දැන් වෙන්නේ මොකද? අන්න අර වගේ එකක් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ හිත දුකෙන් පිරෙනවා. ඊළඟ සැරේ කනවට යාම මෙහෙම කරනවා හුන්නේ නැහැ. හරිද? ඊළඟ සැරේත් අපව මෙහෙම කරනකොට අතට සීතලට අහුනොත් හිතට කොහොමද? ඔය කියන්නේ සතුට. එහෙනම් අන් අය මරා දමා සතුටු වී නැද්ද? අපේ හිත හරි අසතුටුයි. අර හරි මේ පුරවක් නේ. හරිද? අසතුටුයි. ඇයි? මගේ ඇඟ පොඩ්ඩක් කසන්න ලෑස්ති කරා කනවටේ චූටි සද්දයක් දැම්මා. ඒ වරදට මම දුන්න දඬුවම මොන දඬුවමද? මරණ දඬුවම. මගේ ඇතුළේ ඉන්න මිනිස්කාරය හොඳද? අන්තිමයි. හරි. ගමේ යනවා. රවුමක් යනකොට ගෙදරක තාප්පෙකින් මේ පැත්තට ලස්සන මල්ලත්තක් වැටලා තියෙනවා. දැක්කහම මොකද වෙන්නේ? අන්න අනාගතයට හිත යනවා. මොකද වෙන්නේ? මේක මගේ ගෙදර මේ විදිහට තිබ්බ කොහොම හොඳයි කියලා තෘෂ්ණාව ගහනවා.
ගහපු ගමන් මොකද වෙන්නේ? රත් වෙනවා. දැන් ඉන්න බැරි වෙනවා. දරන්න බැරි වෙනවා. වටපිට බැලුවා නේද? ඉල්ල ගන්න බැහැ. ඉල්ල ගත්තොත් හැදෙන්නේ නැහැ කියලා බුරුවට එකක් දාගෙන තියෙනවා නේද? එහෙම එකක් අරගෙන මොකද කරන්නේ? ඉන්න බෑ දැන් මෙයාට. එයා මොකද කරන්නේ? කියලා කොහමයි වටපිට බලලා හොරෙන් කරලා බෑග් එකට දාගත්තොත් සතුටුයි. හරිද? එහෙනම් හොරකම් කරලා සතුටු වෙනවා. කාමයේ වර්ධව හැසිරලා සතුටු වෙනවා. බොරු කියලා සතුටු වෙනවා. හරිද? ඊළඟට ගමේ යනකොට දකිනවා කවුරු හරි හොඳට දියුණු වෙලා ඉන්නවා. හරිද? ගොඩාක් දුප්පත්ව හිටිය කෙනෙක් හොඳට දියුණු වෙලා ඉන්නවා. මං යාළුවෙක් එක්ක යන්නේ. සාමාන්‍ය කොහොමද දන්නේ ඒව දැක්කහම? මොනවද කියන්නේ හුඟක් වෙලාවට අනිත් අය අපි. දැන් මොම් හිටියට හිටිය හැටි අපි දන්නවා. ඇයි දන්නවද එහෙම කියන්නේ? ඊරිසියාව කියන ධර්මතාවය එනවා. ඉතින් ආපුවම මොකද කරන්නේ? ඊරිසියාව ආපුව එක නම් හරි අසරණයි. හරිද? ඒකත් එක්ක මොකක්ද එන්නේ? රත්විල්ලක් එනවා. හරිද? රත්විල්ලක් ආපුවාම ඒක හදාගන්න වෙන කරන්න දෙයක් නැහැ. ඒකෙන් අරගේ අඩුපාඩුවක් හරි නැත්නම් දෙන්නේ සන්තෝෂයෙන් ඉන්නවා දක්නවා. දැක්ක ගමන් රත් වෙනවා. හරි? රත් වෙච්ච ගමන් එයා හරි අසරණයි. ඔය වැරදි කරන මිනිස්සු හරි අසරණයි. කර කියා ගන්න දෙයක් නැතුව එයාට ලොකු දුකක් එනවා. දුකක් එනකොට මොකද කරන්නේ? මේක දැන් නැති කරගන්න ක්‍රමයක් නැහැ නේ. මේක පිච්චි පිච්චි ඉන්න බෑනේ දැන්. හරිද? එක්කෙනෙක් හොයාගෙන ගිහලා කේරන් ටිකක් කියනවා. කියලා බලනවා. හරි ගියේ නැහැ. හරි? ඊට පස්සේ අනිත් එක්කෙනා හම්බෙලා අරයට විරුද්ධව කියනවා. ඒක කියලා බලනවා. ඒත් හරියන්නේ නැහැ. ඊට පස්සේ බලාගෙන ඉන්නවා. ඉන්නකොට අර දෙන්න රණ්ඩු වෙනවා දකින්න. දැක්කම දැන් හරි. සතුටුයි. දැන් සතුටුයි. හරි? කවුරුහරි අපිට බැන්නම මොකද වෙන්නේ? හිතට ලොකු අන්න රත් වෙනවා. ආය රත් වෙනවා. දැන් ඒ රත් වෙන නැති කරන්න අපි මොකද කරන්නේ? කවුරුහරි බැන්නහම අපි මොකද කරන්නේ? රබර් ගෝලෙ පොලිය කැපුවා වගේ. නේද? අර පැත්තෙන් බැනලා නැවතීමේ තිත තියන්නේ ඉස්සෙල්ලා. හරි පැතර බයින්නේ ඇයි? හරි මේ පැත්තෙන් බයින්නේ ඇයි? ඔක හොඳට තේරෙන්නේ බැනගන්න බැරි වුණොත්. බැනගන්න බැරි වුණා අරය බස් එක නැගලා ගියා. මට බැනලා ගියා. දැන් මගේ යාළුවෙක් හම්බෙනවා. හම්බෙච්ච ගමන් මම මොකද කියන්නේ? එහෙම බැනලා ගියා එනකන් තමයි ඉන්නේ. එතනින් එන්නේ වැඩ ඇරිලා. හරිද? මට මේ ටික කියනකම් සැලසීමක් නැහැ කියලා සතුටක් නැහැ කියලා නේද? හරි ඊට පස්සේ හවස කියනවා. කීර ඉඳලා ආය ආර යාළුවට ඇවිල්ලා කියනවා අම්මට හරි කියනවා. දැන් හරි හොඳට කිව්වම එහෙනම් මොකද ඒ කරලා තියෙන්නේ? ඇතුළ දුක නිවා ගන්න වෙන ක්‍රමයක් දන්නේ නැහැ පරසවචන කියනවා. ඔන්න ඔය ඔක්කොම කරන්න පින්නන්නේ දුක් තරන්න බැරුව. මිනිස්සු ලෝකේ සියලු වැරදි කරන්නේ දුක් තරන්න බැරුව. හරි? ඒකද ඇත්තට වැරදි කරනව නෙවෙයි වැරදි කරන්න වෙනවා. ඒක දන්නවද? ඒක ඇත්ත කියලා දන්නවද? ඒක හොඳට හිතලා බලන්න. ඒක තේරෙන්නේ තමන් දිහා බලනකොට. තීරණයක් ගන්නවා සමහර වෙලාවට ආදරය කරන අයට බැලලා නැද්ද? බැලලා තියෙනවා. පස්සේ මොකද හිතන්නේ? දුක හිතනවා. ඊට පස්සේ මොකද්ද ගත්ත තීරණය? ආයෙ නම් කවදාකවත් බණින්නේ නැහැ කියලා හිතුවද නැද්ද? ඊට පස්සේ බැන්නෙම නැහැ නේද? ආයෙ බැන්න මොකද නේද? එහෙම පාලනය කරන්න බෑ. ඒ පාලනය කෙරෙන්න ඕන ධර්මතා අපේ හිත තුළ හැදෙන තාක්කල් පාලනය වෙන්නේ නැහැ. කලින්ම කිව්වනේ ඉමස්මින් සති දාන හෝති ඉමස් උපාදා ඉදම් උපද්ධති. ඒ කියන්නේ මේ දේ තිබ්බොත් මේ දේ වෙනවමයි, මේ දේ නැත්තම් මේ දේ නෑමයි. පාලනය වෙන ධර්මතා අපේ හිත තුළ ඉපදුනේ නැත්තම් ඒක පාලනය වෙන්නේ නෑ. රත් වෙන එක, දැවෙන එක, පිච්චෙන එක අඩු වෙන්නේ නෑ. ඒක නිසා ඔය දේවල්මයි කරන්නේ. ඔන්න ඔය විෂම දේවල් නොකර ඉන්න බැරි වෙනවා. ඒ ග්‍රහණයට නතු වෙනවා කියනත් නේ. ඊට පස්සේ ඔය ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච ආදිය සිද්ධ වුණාට පස්සේ ඒව නිසා ඊළඟ භවයේ නේද? තවත් තණ්හා වැඩි වෙනවා ඊළඟ භවයේ. ඊටත් ඇටිය දුකටපත් වෙනවා. එහෙනම් ඔන්න ඔය විෂම සතුට කියන එක හරි භයානකයි. ඒක නවත්ත ගන්න වෙනවා. එහෙනම් ඒවට විසඳුම් ඕන වෙනවා. ඉතාම කෙටියෙන් මතක් කරන්නම් තවත් සතුට වෙන ක්‍රමයක් තියෙනවා මිනිස්සු. ඊට පස්සේ අපි විසඳුමකට යමු. මම ඉක්මනට ඉක්මනට කියන්නම්. හරි තවත් සතුට වෙන ක්‍රමයක් තියෙනවා. ඒක අහුවෙලා නැද්ද?
ඒ මිනිස්සුන්ට සතුට වෙන්න අපේ පින්නක් මේ ඔය කියන ක්‍රමෙන් සතුට වෙන්න ගියාම සැබෑවටම සතුට දෙයක් තිබ්බත් ඒ ක්‍රමේ ඕනේ දුක් දෙයක් තිබ්බත් ඒ ක්‍රමේ ඕනේ දැන්වත් තේරෙනවද මොකක්ද කියලා සුරාපානය මත්ද්‍රව්‍ය ඒවෙන් සතුට එන්නේ කොහොමද දන්නේ ඒවෙන් සතුට තියෙනවද සුරාපානයෙන් මත්ද්‍රව්‍යෙන් සතුට තියෙනවද ඒව දන්නේ නැහැ. මොකද අහලවත් නැහැනේ. නේද? මේ පැත්තේ කට්ටිය ඒක අහලවත්වත් නැහැ. සතුට නැත්තම් මිනිසු කරන්නේ නේද? එහෙනම් සතුටක් තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. මද්ද්‍රව්‍ය වලින් සතුටක් තියෙනවා. මොකක්ද ඒ සතුට? ඒක කොහොමද ආවේ? ඇයි අපි ගැන හොයන්නේ නැත්තේ? ඒක හොයන්නේ දෙන්නේ විඥානයේ ඉදීම විඥානය කියන්නේ සිත. සිතක් උපදින්න කාරණා දෙකක් හේතු වෙනවා. මොනවද? නාම රූප දෙක. එහෙනම් අපිට සිතක් උපදින්නේ මේ රූප කොටස කෙලින්ම බලපානවා. ඒ වගේම නාම කොටස අතීත සිතුවිලිත් බලපානවා. ඒ වගේම මේ දැනට තියෙන රූප කොටස බලපානවා. ඒකද ඔන්න දැන් අපි යනවා වෛද්‍යවරුන්ගේ කතාවකට. එතකොට මේක තේරුම් ගන්න පුළුවන් මේ රූප කොටස ගැන. වෛද්‍යවරු කියනවා අපේ පින්නත් සතුටක් උපදිනකොට අපේ මේ මොළයේ තියෙන ස්නායු පද්ධතියේ තියෙනවා ස්නායු දෙකක් අතර පොඩි ගැප් එකක් පොඩි ඉදසක්. ඒකට කියනවා උපාගමයක් කියලා. සතුටක් උපදිනකොට මොකද වෙන්නේ? ඒ සතුටට අදාළ ස්නායු සම්ප්‍රේෂක කියලා හෝමෝනයක් උපදිනවා. හරිද? ඒවා ස්නායු සම්ප්‍රේෂක එක එක ඒවට එක එක. දුක් උපදිනකොට එක එක, බය උපදිනකොට තව එකක්. හරිද? සතුට උපදිනකොටත් එක එක જાති තියෙනවා පොඩි පොඩි වෙනස්කම් තියෙන. නමුත් එතකොට මේවට කියන ස්නායු සම්ප්‍රේෂක කියලා. මේක ඕන වෙනවා සතුටක් උපදින්න. හරිද? සතුටක් උපදිනකොට ඒ විදිහට තමයි අර ස්නායු දෙක අතර සම්බන්ධතාවය එන්නේ. ටික වෙලාවක් යද්දී ඒ හෝමෝන නැවත ඒ ස්නායුවල උරා ගන්නවා. ඒකෙන් අපිට සතුටක් අපව මොකද වෙන්නේ? ටිකක් වෙලා යද්දී අඩු වෙලා යනවා. නේද? ඒක ස්වභාව ධර්මයේ හැටි. දුකක් ආපුවම එහෙමයි. ටිකක් වෙලා යද්දී අඩු වෙලා යනවා. දවස් දෙකක් හරි යද්දී අඩු වෙලා යනවා. ඔක ස්වභාවික ක්‍රියාවලිය රූප කොටසේ. හෙරෝයින් වගේ මද්ද්‍රව්‍යයක් වෙන අපිට මොකද දැන්වල කරන්නේ මේ ස්නායු පද්ධතිය අර සතුට උපදින හෝමෝන වෙනුවට මැදින් ගිහිල්ලා හිටිනවා. එතකොට මොකද වෙන්නේ? ස්නායු දෙක සම්බන්ධ වෙනකොට සතුටක් දැනෙනවා. කෘතිමයි ඒක. හරිද? අයිස් වගේ මද්ද්‍රව්‍යයක් මොකද දැන්වල වෙන්නේ? ඒක අර ස්නායු පද්ධතියෙන් සතුට උපදවන්න උනන හෝමෝනේ බලහත්කාරයෙන් උපදවනවා. අර උත්තේජනය කියලා හරියට මිරිකලා ගන්නවා වගේ බලහත්කාරයෙන් ගන්නවා. ඊට පස්සේ ආපහු උරා ගන්නවා කියලා මම කියවනේ. උරා ගන්න දෙන්නේ නැතුව බ්ලොක් කරනවා. හරිද? ඒ කියන්නේ ස්නායු පද්ධතියෙන් මේක උත්තේජනය කරලා බලහත්කාරයෙන් ගන්නවා ඒ හෝමෝන එළියට. ඒ වගේම ආපහු උරා ගන්න දෙන්නේ නැතුව ඉරපිනවා. එතකොට මොකද වෙන්නේ? ලොකු සතුටක් හිතෙනවා. ලොකු වෙලාවක් ලොකු සතුටක් හිතෙනවා. හරිද? කෙනෙකුට එකපාරටම හිතේ ඉතින් මේක හොඳයි ඉතින් සතුටක් නේ අපි හොයන්නේ සතුටනේ කියලා. හොඳයි තමයි. හරිද? මොකද වෙන්නේ? මේ වගේ බලහත්කාරකම් කරලා හරක්කු, ගංජා, දුම්කල ඔය මත් වෙන මොනවද තියෙන්නේ හැම දෙයකින්ම එහෙම වෙන්නේ. හැබැයි අයිස් වගේ ඒවා ප්‍රබලව මේක වෙනවා. ඉක්මනට වෙනවා. ඒකට ස්නායු පද්ධතියට තව තව හානි වෙනවා. හානි වෙනකොට පින්නත් මොකද වෙන්නේ? එයාට නිකන් ඉන්නකොට දැනෙනවා මේවා නලියනවා වගේ මේ හැමතැනම. එතකොට හැන්දලේ මෙහෙම පිහිනවා. හොඳට බලාගෙන ඉඳ ඔය ඒ වගේ අය හම්බෙලා තියෙනවා. එයාලා මෙහෙම පිහිනවා. ඒක නිසා මේවා ඔක්කොම කළු වෙනවා ටික දවසක් යනවා. ඒ විතරක් එයාට sannivedana pawatha ayena. මොකද sannivedana කියන්නේ දැන් මේ කරන්නේ sannivedanayak. මේ මොකද්ද මම කියනවා මේ අය අහන් ඉන්න දෙපැත්ත තේරුම් ගන්නවා. හරි එහෙම එකක් නැහැ. කියන දේ හරියට තේරෙන්නත් යනවා. අපි මොන හරි කරන්න ගියොත් එයා වෙන දෙයක් කරනවා. හරි ඒ වගේ ප්‍රශ්න එනවා. මං ඉස්සෙල්ලා ගුවන් ඉන්දියන් නැති වෙනවා කියලා. හරිද? ඊළඟට තර්කානුකූල බුද්ධිය නැති වෙනවා. රැකියාවක් කරා නම් ඉගෙන ගත්තා නම් ඒවට දෙන උනන්දුව නැති වෙනවා. ඒ වගේ ජීවිතේ කරගෙන ආපු සියලු දේ ඇනහිටිනවා. වටිනාකම් නැති වෙනවා. එයා gedara අතහරිනවා. හුදකලා වෙන්න බලනවා. එන්නෙන් එයාගේ සිහිය නැති වෙනවා. ඒකත් එක්ක ඊළඟට මේ මස් පිළු තනියම නටන්න පටන් ගන්නවා. හරිද? ඊළඟට ඒවා රිදෙන්න පටන් ගන්නවා. ඒවා නැති වුණොත් එහෙනම් ඊට පස්සේ මේ මද්ද්‍රව්‍ය නැති වුණොත් එයාට ඉන්න බැරි වෙනවා. තද බල රිදීම නිසා එයා මොකද කරන්නේ? මේවා සියුම් තලවලින් කපා ගන්නවා ගන්න. හරිද? ඇත්තම කියනවා නම් එයාට මේ ලෝකේ අහිමි වෙනවා. කෘතිම සතුටක්.
ඒ සතුටත් එක්ක උපදින්නේ අපේ පින්වත්නි ඉතාම පහත් සිත්. සුරාපානය කරපු එක්කෙනෙක් ඉතල බලන්න දෙන්නේ සුරාපානය කරලා කරකට දාගෙන සින්දු කියාගෙන නටාගෙන යන පාර ටිකකින් දෙන්න හොඳටම රණ්ඩු වෙනවා. හරිද? ආය බලනට ආය ටිකකින් ආය කරකට දාගෙන යනවා. මේ වගේ තැනකට හදිස්සියක් වතාව කතාව පාලනයක් නැහැ. ශරීරේ පාලනය පොඩි බල කොටව දෙන්නේ කරන් බලන්න. මේ දෙන්න හොඳට සෙල්ලම් කරගෙන මස් කැල්ලක් දැම්මොත් රණ්ඩු වෙනවා. ආයකටකින් ආය සෙල්ලම් කරනවා. මෙතෙන්ට මං අතුරට බලු පෙට්ටියක් ආවා. මගේ ඇඟට පයින් කෑ ගහනවා. ඊළඟට සුරා පානය කරපු කෙනාට ඇති වෙලා තියෙන මොන සිතක්ද? තිරිසන් සිතක්. වැඩිපුර සුරා පානය කරන කෙනෙකුට පින්නත්දී වැඩිපුර ඒ සිත් ඇති වෙනකොට අපි දන්නවා මරණාසන්න මොහොතේදී වැඩියෙන් පුරුදු කරපු සිත ප්‍රබලව නැගෙන ආචින්න කර්මයක් විදිහට. ඒක නවත්තන්න බෑ. එතකොට චුතිසිතට ආචින්න කර්මයක් විදිහට ජීවිතේ වැඩියෙන් පුරුදු කරලා තියෙන්නේ තිරිසන් සිතක් නම් එයා ඊළඟ භවෙ, ඒ කියන්නේ සුරාපානය කරන වැඩි දෙනෙකුට ඊළඟ භවෙ තිරිසන් භවයක් වෙනවා. හරිද? එහෙනම් ඔය කෘතිමව උපදවා ගන්න සතුට පහක්, ඉතා පහක් සතුටක්. එහෙනම් ජාති තුනක් කිව්වා. මොකද්ද පළවෙනි එක? මොන සතුටද? බලු සතුට. නේද? බලු ක්‍රමයේ. නේද? දෙවෙනි එක විෂම ක්‍රමයේ. තුන්වෙනි එක කෘතිම ක්‍රම, පිස්සු ක්‍රම. දැන් මොකද කරන්නේ? දැන් එතකොට මොකද කරන්නේ? සතුට වෙන්නේ නැතුවත් බෑ, වෙලක් බෑ. දැන් අමාරු වෙන්න වගේ දැනෙනවා. ලස්සන කතාවක් කියන්න. කේක් එකක් හම්බුණා මට. රස කේක් එකක් හම්බුණා. හරිද? හම්බුණාම අතීතයට හිත ගියා. නේද? මොකද උනේ? ආ මේ කේක් කාලා තියෙනවා. මේක කණ්ඩ මට සතුට ලබන්න පුළුවන් කියලා හාංගගෙන දවස් දෙකක් තිස්සේ කනවා. දෙන්නේ නැහැ කාටවත්. හරිද? දැන් දවස් දෙකකට පස්සේ ආයෙ අරක මතක් වෙනවා. මතක් වුණාම දැන් සතුටුද දුකද? සතුටද දුකද? දුකයි ඉතින් දැන් නැහැනේ. මුළු කේක් එකම කෑවා සරින් සරයක්. දැන් දුකයි ආයෙ සරයක්. වැඩේ ඉවරක් උනේ නැහැ. උපක්‍රම සීලීව ජීවිතය ගැන දන්න කෙනෙකුට එයා මෙන්න මෙහෙම වැඩක් කරා. එහා පැත්තේ පිටුනේ ළමයි වගේක්, අහිංසක ළමයි වගේක් සෙල්ලම් කර කර හිටියා. එයාලට එහෙම ලේසියට කේක් හම්බ වෙන ළමයි නෙවෙයි. මෙයා මොකද කරේ? භාගයක් තියාගෙන භාගයක් ළමයින්ට ගිහින් දුන්නා. ළමයින්ට ගිහින් දුන්නාම ළමයි පොඩි දෙයක් දුන්නා මෙයාට. මොනවාද? එයාලට ගිහලා වෙන්න හොඳ කේක් එකක් තියෙනවා, ඔයාලා කණ්ඩක සෙල්ලම් කරලා ඉවරයි කියලා දුන්නාම ළමයින්ට. ළමයි එයාට දුන්නා යමක්. මොකක්ද දුන්නේ? ලස්සන අහිංසක හිනාවක් දුන්නා. මෙයා මේකත් අරන් ගෙදර ආවා. හරිද? මොකක්ද මම ඒක අරන් ආවා කියන්නේ? නිකන් නෙවෙයි. කේක් එක කාපුවාම රස කියන එක මතකය අරගෙන තමයි අපි ඉන්නේ කේක් කාලා. දැන් තව එකක් අරන් ආවා. මොකද්ද? අර අහිංසක හිනාව අරන් ආවා. දැන් පහුවෙන්ද මගේ භාගෙත් ඉවරයි. දැන් කාපු භාගයක් තියෙනවා, දීපු භාගයක් තියෙනවා. දෙක මතක් වෙනවා. දැන් කොහොමද? කාපු භාගයේ ගඳයි, දීපු භාගයේ සුවඳයි කියලා කතාවක් තියෙනවද නැද්ද? නේද? ආ එහෙනම් දීපු භාගයේ හින්දා හිත සතුට වෙනවා. ඒ සතුට මොන ක්‍රමයේද? බලු ක්‍රමයේද? විෂම ක්‍රමයේද? නැහැ. කෘතිම ක්‍රමයේද? නැහැ. එහෙනම් ඒක මොකක්ද? අන්න බලන්න එතනින් අල්ලගන්න වැඩි. හරිද? මොකක්ද මේ අල්ලගන්න කියන්නේ? බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ සිතුවිලි ಜಾති දෙකක් ගැන කියලා දෙදි. මොනවද මේ සිතුවිලි ಜಾති දෙක? සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා. මොනවද? සියලු අකුසල් නැතිකරනද සියලු කුසල් වඩන්න කියලා. හරිද? ඕක අහලා නැද්ද? දැන් ඇහුවට වැඩිය දැන් දැනෙන්න ඕනේ කියන එක. හරිද? සෑම අකුසලයක්ම පින්වත්නි ඒ මොහොතේ හෝ පසුව හෝ අපිට දුකක් ඇති කරනවාමයි. සෑම අකුසලයක්ම ඒ මොහොතේ, තරහ කියන එක ඒ මොහොතේම දුක් ඇති කරනවා. ඊර්ෂ්‍යාව කියන එක ඒ මොහොතේම දුක් ඇති කරනවා. මසුරුකම කියන එක ඒ මොහොතේම දුක් ඇති කරනවා. ආදරය කියන එක
ඒ මොහොතේ සතුටක් ඇති කරගන්නවත් ඊළඟ ක්ෂණේ දුක් ඇති කරගන්නවා. හරිද? එහෙනම් අකුසලයේ කියන එක හැදුනොත් ඒකෙන් වෙන්නේ අර්ථයක් නෙවෙයි අනර්ථයක්මයි. පිළිගන්නවද? හරිද? දැන් සෑම කුසලයක්ම එහෙම නෑ. සෑම කුසලයක්ම ඒ මොහොතේ සතුට ඇති කරනවා. ඒක පසුවත් සතුට කරනවා. අපේ හිත හැවෙ මොකද්ද? අපි ඉස්සෙල්ලා කතා වුණා. හිත හැම වෙලෙම හැවෙන්නේ දරුවෝ නෙවෙයි. සින්දුත් නෙවෙයි. කෑමක් නෙවෙයි. මොනවාද හැවෙන්නේ? සතුට. එහෙනම් මේෙන් දැන් අර කේක් එකෙන් භාගයක් දීලා දැන් අතීතය මෙහෙට සතුට ගෙනල්ලා. මොකක් හරි අමුත්තක් දැනෙන්න ඕනේ දැන් මේක. හරිද? අමුත්තක් දැනෙන්න ඕනේ. ඒ මොකක්ද අපේ පින්වත්නි යම් කිසි කෙනෙක් කුසල් වැඩුවොත් මේ වර්තමානයේ ඒ වඩපු කුසලය එයාට මොකක්ද අරන් එන්නේ? සතුටක් අරන් එන්නේ. හරි? එහෙනම් හිත සතුටෙන් පුරවන්න පුළුවන්. එහෙනම් දැන් කුසල් මොනවද කියලා හොයාගන්න. අකුසල් මොනවද කියලා හොයාගන්න. එහෙනම් මුලින්ම තියෙනවා දස කුසල් කියලා જાතියක්. ඒක තමයි ඉස්සෙල්ලාම කරන්න ඕන වැඩේ සාමාන්‍ය බෞද්ධයෙක්. මොනවද දස කුසල්? එකක් දස කුසල්වල පළවෙනි එක දානය. දෙවෙනි එක සීලය. ඊළඟ එක තුනයි. එතකොට තුනයි ඒ 10 නොත් තුනයි ගන්න. ඔන්න පාසලේ යද්දී ඉන්නවා කුලතිලක කියලා සර් කෙනෙක්. ගුණතිලක කියලා සර් කෙනෙකුත් ඉන්නවා. ප්‍රින්සිපල් සර් කියනවා අපිට කුලතිලක සර්ට ගිහලා එන්න කියන්න කියලා. අපි ගුණතිලක සර්ව එක්ක යනවා. ප්‍රින්සිපල් සර් අපිට කියනවා ඔයා කුලතිලක සර් දන්නෙත් නැහැ. ගුණතිලක සර් දන්නෙත් නැහැ. ඇයි ඒ? මට කුලතිලක සර් එක්ක යන්න කිව්වම මම එකන් යලා තියෙන්නේ ගුණතිලක සර්. එහෙනම් දෙන්නම දන්නේ. ඒ වගේ මං දස කුසල් කියන්න කිව්වම මොනවද කිව්වේ? දස පුණ්‍ය ක්‍රියා කියෙව්වා. එහෙනම් දස කුසල් කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, තල්ලු කරපුවාම ස්ටාර්ට් වෙන වාහන. හිත ඒ වගේ. හරි, කමක් නැහැ. දැන් ඇයි ඒවා බලන්න අපේ පින්වත්නි. හරි, දස කුසල් වලින් අපි ඒ ටික සාමාන්‍ය ජීවිතේ වර්ධනය කරන්න ඕන හින්දා අපි යමුකෝ ඉස්සෙල්ලාම පන්සිල් වලට, නේද? දැන් මම මේ අතන්ට කියනවා, එක පැත්තකින් කුසලයක් අනිත් පැත්තකින් මහා පිනක් සිද්ධ වෙන හින්දා දැන් ඉතින් ඔය මහා අනතුරකුත් සිද්ධ වෙනවා. වැඩකුත් නැහැ. විසම සතුටක් අරගෙන වැඩකුත් නැහැ. හේට ඉදාන නැත්තම් දැන් ඉඳන් කිසිම විදිහකින් කඩන් නැතුව පංචශීලය ආරක්ෂා කරන්නට කියලා කියනවා කට්ටියට. හාද? මොකද වැඩි සද්දයක් නැත්තේ? මං මෙන්න මෙහෙම කිව්වොත් ඔබ බලන සද්දයක් වෙනවා. පංචශීල් රැකගෙනම ජීවත් වෙන්න කැමති නැද්ද? හැම පැත්තෙම කැමති. කැමති වුණාට අමාරු බෑ. ඔය වගේ කතාවක් තියෙන ජීවිතේ අයින්ම කරන්න ඕන සිතුවිල්ලක්වත් එන්නේ නැති වෙන්න සකස් කරගන්න ඕන, අයින් කරන්න ඕන වචනයක් ඕක. මොකද්ද? කැමති බෑ. කැමති බෑ. තමන්ට තමන් පරාදයි. මං කැමති මේ විදිහට ජීවත් වෙන්න මට බෑනේ. ඉතින් මට මං පරාදයි. කවදාකවත් තමන්ට පරදින්න එපා. හරිද? එහෙනම් ඉක්මනට බලමු ඔතනින් ගැලවෙන්න ක්‍රමයක්. මට තව විනාඩි 10ක් විතර ඇති. හරි? එතකොට මේ අත්දන්න පුළුවන් ක්‍රමේ හදාගන්න. ඔය කැමති බෑ, කැමති බෑ කියන්නේ ඇයි කියලා චුට්ටක් බලමු. මේ වගේ උදාහරණයකින්. එලාම් එක පාන්දර 4ට තියාගෙන බුදිය ගන්න නැගිටින්න කියලා. එලාම් එක වදිනවා. මොකද තත්ත්වේ? අංශ භාගය හැදිලා වගේ. හරිද? කැමැත්ත තියෙනවා නැගිටින්න, කැමැති නැගිට ගන්න බෑ. අන්න අර වගේ අවස්ථාවක් ඔය. මේ වෙලාවේ ඇඳේ කරපොත් එක් හරි පත්තෑයක් හරි ඉන්නවා වගේ දැනුනොත් නැගිටිනවද පයින්වද? එහෙනම් නැගිටින්නවත් බෑ කියේක ඉඳලා තියෙන්නේ පණින්න පුළුවන් කෙනෙක්.
හරි නෙගටිව් වල බෑග් එකේ ඉඳලා තියෙන්නේ පණින්න පුළුවන් එක. උතන තියෙනවා ජීවිතේම තේරුම් ගන්න ඕන ලොකු කතාවක්. හරිද? කොහෙද වෙනස් වෙන්නේ? සිතයි වෙනස් වෙන්නේ. එහෙනම් දැන් අපි කියනවා නම් සිල් රැක ගන්න අමාරුයි කියලා. හරිද? කොහේ හරි තැනක් තියෙනවා හදන්න. කොහෙද? සිත. සිත හැදුවොත් මේක කරන්න බැරි වෙන්නේ නැහැ. හරි. අපි ළඟ තියෙන ලොකු රහසක්. අපි දන්නේ නැති රහස් වර්ගයක් තියෙන හිතේ. අපි හිතාගෙන ඉන්නේ මේ ජීවිතේ වැඩක් නැහැ කියලා. හුඟක් අය කියනවා මට ඇහිලා තියෙනවා. ඉන්නවට ඉන්නවා ඉතින්. නේද? වැඩක් නැහැ. එපා වෙලා තියෙන්නේ. ජීවිතේ ගැන හුඟක් අයට අදහස් තියෙන්නේ පස් ගොඩක් වගේ කියලා. මේ ලෝක වැඩක් නැහැ කියලා. හරිද? හැබැයි මේක පස් ගොඩක් තමයි. හැබැයි මේක නිකම් පස් ගොඩක් නෙවෙයි. මැණික් ඉල්ලමක් තියෙන පැත්තකින් ගොඩ දාපු පස් ගොඩක්. හරියට පිරික්සුවොත් මේක ඇතුලේ තියෙනවා වටින මැණික්. හුඟක් අය හඳුනගන්නේ නැහැ. හරිද? එහෙනම් අපේ හිතේ තියෙන මැණිකකට වැඩිය වටින අපිට ලැබිලා තියෙන අපිට ආවේනිකව හැමෝගෙම හිතේ තියෙන ලස්සන දෙයක් තියෙනවා. ඒක දැනගත්තොත් පින්නත් මේ අනුන්ගේ වචන අනුන්ගේ ක්‍රියා ඒ වගේ දේවල් වලට ඒ තරම් ලොකු වටිනාකමක් අපි දෙන්නේ නැහැ. හරිද? ජීවිතේට ලැබිලා තියෙන ප්‍රශ්න කියලා ලැබිලා තියෙන ඒවා කොහෙ තිබ්බද? ඒවා විසඳන්න. ඒවා විසඳුවට ඒවා නෙවෙයි ජීවිතේ. මේවා දැනගත්තොත් හරියට. ඒකයි මෙහෙම කරකොල කරකොල මෙච්චර දෙයක් කියන්නේ මේ. මේක දැනගන්නම ඕන හින්දා. මේ බලන්න. මේ බලන්න මං සිද්ධිය කියලා ඉන්නම්. උදේ 8 විතර වෙනකන් නිදාගන්න පුරුදු වෙච්ච කෙනෙක් ඉන්නවා. එයාට උදේ 4ට විතර කතා කරනවා. කතා කරලා අහනවා මොකද තත්ත්වේ? එයා මොනවා කියයිද? එයා කියනවා මගේ ඇඟ රිදෙනවා, මගේ හිත රිදෙනවා, මාව පෙරලන්න මට නම් බෑ ඉන්න කියලා. එතකොට එයාට දුක් වේදනා ಜಾති දෙකක් තියෙනවා. මොනවද? කය වේදනා තියෙනවා, සිතේ දුක් වේදනා තියෙනවා. ඒකින්ද එයාට ඉන්න බෑ. එයා ඒකින්ද පෙරලෙන්නමයි බලන්නේ. දෙන්නේ නැහැ නේද යන්නේ. කොහොම හරි තියාගන්න දරාගෙන ඉන්න කියලා. හරිද? දෙවෙනි දවසේ හැරෙනවා. දෙවෙනි දවසේ ඊටත් වැඩිය අමාරුයි. අර පළවෙනි දවසේ මහන්සියක් තියෙනවනේ. තුන්වෙනි දවසෙත් උදේ 4ට කතා කරනවා. 4 5 6 7 8 9 10. දැන් මොකද වෙන්නේ? එන්න. ලේසි වෙනවද අමාරු වෙනවද? මොකද? ලේසි වෙනවා. ඇයි? ඇයි ලේසි වෙන්නේ? ඔන්න කිව්වා ඔන්න කිව්වා. එහෙනම් අපි ගැන අපි දන්නවෝ මොකද්ද? පුරුදු වෙනවා කියලා එකක් කිව්වා. දවස් 15ක් 16ක් ගිහිල්ලා යන්න හැරවන්න කියලා. ගිහම මේ නැගිටලා ඉන්නවා. අපි අහනවා මොකද? ඇඟ රිදෙන්නෙත් නැහැ, හිත රිදෙන්නෙත් නැහැ. එහෙනම් උදේ 4ට නැගිටිනකොට ඇඟ රිදෙන එකෙන් හිත රිදෙන එකෙන් එයා නිදහස්ද නැද්ද? දවස් කීයකින්ද? 15කින් 16කින් අර දුක් දරාගෙන නැගිටින්න දෙයක් දැන් නේද? දුක් දරාගෙන පළවෙනි දවසේ නැගිට්ටේ දුක් ගොඩක් එක්ක නැගිට්ටේ නේද? දැන් මොකද මේ වෙලා තියෙන්නේ? මෙන්න මේක නැති වෙලා. සබ්බාස සූත්‍රයේ තියෙන එක ක්‍රමයක් අදිවාසනා පහතබ්බා ඉවසීමෙන් ප්‍රහාණය වන ආශ්‍රය. බලන්නකෝ ඔක තේරෙන විදිහට කිව්වොත් මොකද්ද වුනේ? දරාගෙන ඉවසගෙන දරාගෙන සිටීමෙන් දරන්න දෙයක් නැති වුණා. ඒක මූල ධර්මයක්. මං කියපු ඔක මැණිකක්. මහා වටින මැණිකක්. අපේ සිත්වල තියෙන අපිට ලැබිලා තියෙන දායාදයක් ඔය. එහෙම හිතක් අපිට ලැබිලා තියෙන්නේ. ඒක දන්නේ අපි. ඒක දන්නේ නැත්තේ ඔක පොඩි දෙයක්. ඕක කරලා නැද්ද? කරලා පුරුදු වෙලක් තියෙනවා. හුඟක් ඒවා. ඒ වුණාට මේක දන්නේ අදාළ තැනට යොදවන්න. පන්සිල් කැඩෙන්නේ ඇයි? ඉස්සලා කතා කරා. මඳුරුවා මරන්නේ දුක් දරා ගන්න බැරි හින්දා. හොරකම් කරන්නේ අර මල්ලත් දැකලා දුක් දරා ගන්න බැරි. සමහර අය මල්ලත් නෙවෙයි දකින්නේ. සමහර අය අල්ලස් දකින්නවා. සමහර අය බැංකු දකින්නවා. නේද? බැංකු පවා දැකලා ලොකු ඒවා. ඉතින් දරා ගන්න බැරි වුණ තමයි කොහොමද? කාමයේ වර්ධනයෙන් දරා ගන්න බැරි දුක් වෙනවා හිතේ. අදාළ පරිසර හැදෙනකොට දරන්න බෑ, ඉන්න බැරි වෙනවා. බොරු කියන්නේ දරා ගන්න බැරුව, කේලම් කියන්නේ පරුස වචන කියන්නේ ඔක්කොම දරා ගන්න බැරුව දුක්. එහෙනම් අර මූලධර්මය දාන්න කොතෙන්ට? දැන් මූලධර්මයක් හොයාගත්ත මොකද්ද? දරන්න බැරි දේවල් දරාගත්තොත් ටික දවසකින්ම පුරුදු වෙනවා. එහෙනම් මොකද කරන්නේ? දැනගෙනම සමාදන් වෙනවා සීලය. ඉන්නකො මම මේ හිතට දෙන්නම් කොහෙද?
හරිද අපාය යන දේවල් කරන්න දෙයක් නැහැ මේක මම පුරුදු කරනවා දවස් 15යි 16යි ඕනේ කියලා පානාති පාතා වේරමණී අදින්නා දානා වේරමණී කියලා සික්ඛාපදං සමාදියාම් කියලා සමාදම් වෙනවා දැඩි අදිෂ්ඨානයක් කරන් සමාදම් වෙනවා කරන්නේ නැහැ කියලා සමාදම් වුණාට පින්නන්නේ ඉඳලාමත් එකක් දෙකක් කැඩෙනවා කැඩුනහම යා මොකද කරන්නේ ආය දැඩි අදිෂ්ඨානයක් අරගෙන ආය දරාගෙන මේක කරනවා මෙහෙම මෙහෙම මේක දරාගෙන කඩන්නෙම නැතුව අමාරුයි සුරාපානය කරන කෙනෙක් ඇඟත් වේවුලනවා හිතත් වේවුලනවා ඉන්න බෑ පළවෙනි දවසේ දෙවෙනි දවසේ ඊට සැරියම හරි තුන ටිකක් අඩු වුණා හතර තව ටිකක් අඩු වුණා 15 16 යනකොට මුන් තිබ්බත් එකයි නැතත් එකයි ඒකේ නිදහස් වෙන්න පුළුවන් වැරදි කරන ඔක්කොම විදෝ විදෝ වැරදි කරනවා කියවට ඒ වෙලාවේ සතුටක් ආවට පස්සේ විදෝනවා ඒකේ නිදහස් වෙන්න පුළුවන් ආ එතකොට අපි කියනවා කුසලයේ වැඩෙනවා කියලා හරිද මේකින් නිදහස් වෙනකොට ඒ කියන්නේ සිල් කඩනවා නෙවෙයි සිල් කඩන එක නවත්තලා නෙවෙයි සිල් කැඩෙන්නේ නැති තත්ත්වයකට හිතපත් කරගන්න පුළුවන්මයිද නැද්ද ඒක නෙවෙයි එහෙම වුණාට පස්සේ ඒකෙන් නිදහස් වෙනකොට හිත සතුට වෙනවද දුක් වෙනවද ඒකට කියනවා චිත්ත ප්‍රමෝදය කියලා හරිද සිත මහා සතුටකටපත් වෙනවා හැබැයි ඒක අර ආදරය වගේ අනුන්මත රඳාපවතින එක නෙවෙයි ඒක අනුන්ට උදුරන්න පුළුවන් එකක් නෙවෙයි අපි ආදරයෙන් සතුට වෙනවා ආදරය කරන මනුස්සයගේ පොඩි බැල්මක් එහෙම වෙච්ච ගම මෙහි ගිනිපත් වෙනවා එයාට පුළුවන් මගේ හිත කෙලින්ම දුකටපත් කරන්න ඕන වෙලාව කවුද නැද්ද එහෙම තමයි වැඩේ මේක එහෙම එකක් නෙවෙයි අරක පොඩි පොඩි සතුට ලැබෙන එකක් අරක මේක එක දිගට දෝරේ ගලාගෙන යන උල්පතකින් ගලන වතුර වගේ එක දිගට යන එක අර කේක් දුන්නා වගේ තමයි එහෙනම් නේද එහෙනම් මේ තව ක්‍රමයක් හම්බුණා අතන තිබ්බේ මොකද්ද කරුණාව මෛත්‍රිය නේද ඒ වගේ මෙන්න පංචශීලය ආරක්ෂා කිරීම දසශීල ආරක්ෂා කිරීම ඊ වගේ නෙවෙයි තව තියෙනවා ගොඩක් ඒක හොයාගන්නක පස්සේ හරිද චිත්ත සමාධියක් වර්ධනය කර ගැනීම විදර්ශනාවක් වැඩි වීම ඔය වගේ බුද්ධ ධර්මය තුල කොහෙද තියෙන්නේ මොනවද තියෙන්නේ කුසලයන් ඒවා වර්ධනය කරන්න 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 සිත සතුටෙන් පිරෙනවා හරි ඔහුද නැද්ද වෙනමමයිද නැද්ද එහෙනම් බලන්න මේවා මැත්තේ ඇත්තට නටන්න ඕනද එතකොට නෑනේ හරිද එහෙනම් විසඳුමක් තියෙනවා දන්නවද අපේ හිත අරව ඉල්ල ඉල්ල හිටියේ අර රට යන අම්මගෙන මං කිව්වේ දරුවෝ දෙන්න දාලා යන්න පුළුවන් වුණේ එයාට වෙන සතුටක් හම්බෙන නිසා ඊටත් වැඩිය සතුටක් මේවායින් හම්බෙනවා කියලා දැනගත්ත මිනිස්සු මොකද කරන්නේ සියලු දේටම වැඩිය වටිනාකම් දෙනවා අපේ හිත මේවට වටිනාකම් දෙන්න පටන් ගන්නවා ඊට පස්සේ ඔය සතුට භුක්ති විඳෝ දවස් 15ක් 20ක් වගේ කාලයක් ඇතුළත එක දිගට සිල් රැක ගත්තොත් දත් මිටි කාගෙන දත් හපාගෙන හරිද කොහොම හරි රැක්කොත් ඔය සතුට උපද්දවල කණ්ඩ දෙන්න ඕන ඔය හිත අසරණයි අපේ හිත හරි අසරණයි ඇයි එයා මොනවද හොයන්නේ සතුට එයාට එහෙම හම්බෙන්නේ නැහැ අනුන්ගෙන් ඕව හම්බෙන්නේ නැහැ හරි නපුරුයි මේ ලෝකේ දැනෙලා නැද්ද නේද ඒකද මේ ලෝකෙත් එක්ක ඕක කරන්න බෑ ඔය අපි ළඟ ඉන්න අය නෙමෙයි නපුරු නපුරු මොනවද පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධයට එහෙම අපිට එක දිගට සතුට ලබා දෙන්න බැරි தත්ත්වයේ තියෙන එකක් එහෙනම් එයාගෙන් සතුට හොයන්න නැතුව ඒක අතහැරීමෙන් මේ වගේ ක්‍රමවේද පාවිච්චි කරලා මේ පැති වලින් සතුට හොයපු හිතට වෙන පැත්තකින් සතුට පොම්ප කරන්න. හරිද? ඇතිපදම් මේකට සතුට දාන්න මේ පැත්තේ. වෛද්‍යවරු කියනවා දුකක් එක්ක දිගින් දිගට ඉන්න එපා දවස් 14ක් 15ක් කියලා. එතකොට තමයි කියන්නේ මොනවා කියලාද? ස්ට්‍රෙස්, ડિප්‍රෙෂන් ඒ වගේ තත්ත්වයන් වලටපත් වෙනවා කියලා. ඒක නිසා හිතට සතුටක් උපදවන වෙන ක්‍රමයක් තියෙනවා නම් අපිට එහෙම දුකෙන් ඉන්න වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මිනිස්සු දිවිනසා ගන්න යයි. ඔය ඇතුලෙන් එන ගින්නට විකල්ප නැතුව. හරි තමන් ආදරය කරන කෙනෙක්ගේ මතම රඳා පැවතිලා 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 අන්තිමට ඒ ඇසය දාලා ගියා. දැන් මොකද කරන්නේ? දැන් මේක ඇතුලේ ගිනි එනවා මේක ගිනි ගන්නවා දරන්න බෑ. ඉතින් මොකද කරන්නේ? මකන්න හදනවා මේක. මැගෙන්නේ නැහැ මැකුවට ඇයි ආයෙ ගිහින් කොහේ උපදිනවද? නැත්තම් මැරුණාම ජීවිතේ මැරෙන එක විසඳුමක් නම් සියලු දුක් ඉවරයි නම් මැරුණාම මන්නම් කියන්නේ අපි ස්වාමීන් වහන්සේලායි ඔක්කොම එකතුලා පිටණියකට ගිහිල්ලා කොහොම මැරෙමු ඉතින් ඉතින් දුක් ඉවරයි නේද අපි ඔක්කොම එක පොකුරට මැරෙනවා මොකද දුක් ඉවරයි නම් දුක් ඉවර වෙන්නේ
නැහැ. ඒකද මේක මකන්න බෑ දුක් මකන්න බෑ. හරිද? එහෙනම් ඔන්න ඔය විදිහට විකල්ප හදාගන්න පෙපින්නත් සීල සමාධි ප්‍රඥා ගුණයන් වෙන මොකටවත් නෙවෙයි. පටන් ගත්ත වෙලාවේ ඉඳන් හිත සතුටින් පිරෙනවා. කුසල් වඩන්න ආරම්භ කරපු වෙලාවේ ඉඳන් හිත සතුටින් පිරෙනවා. ඒකයි කියන්නේ මේකට සුන්දර මගක් කියලා. හරිද? ඒකයි කියන්නේ සුන්දර මගක් කියලා. දුකක් ඇති වෙන හැම වෙලාවකම හිතකට හිතන්න කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංවතා වික්ඛු සබ්බ දුක්ඛා පමුඤ්ඤති. සියලු දුක් නැති කරන්න නම් තමන්ට දුකක් ඇති වෙන හැම වෙලෙම සීලය තර කරන්න. හරිද? දුකක් ආවනම් දරුවෙක් හින්දා හරි මොකක් හරි හින්දා හරි කය සංවර කරනවා කියලා දැඩි අධිෂ්ඨානයක් ගන්න. වචනේ තව සංවර කරනවා කියලා තව අධිෂ්ඨානයක් ගන්න. හරිද? මනස සංවර කරනවා කියලා අධිෂ්ඨානයක් ගන්න. ඉන්ද්‍රිය සංවර කරනවා කියලා අධිෂ්ඨානයක් ගන්න. හරිද? විදර්ශනා වඩනවා කියලා අධිෂ්ඨානයක් ගන්න. ඔය ටිකින් විතරයි සියලු දුක් නැති කරන්න පුළුවන්. අපේ හිතට සතුටු උල්පත් දෙවෙනි උල්පත දිට්ඨි චිත්ත විසුද්ධිය. තුන්වෙනි එක දිට්ඨි විසුද්ධිය. ඔහොම ඔහොම කියලා හත්වෙනි දොරටුවත් විවර කරගත්තොත් එදාට ආය සතර පාය ලගින්නේ නැති වෙන්නම දුක් නැති වෙනවා. ඒ කියන්නේ ඥාන දස්සන විසුද්ධිය උපද්දවා ගත්තොත් මාර්ගසිත උපදිනවා. ඒකින්ද නිකං අහන්නම් නිකං හරි හිතුණාද? ඇත්තටම මං හිතුවේ නැති දේවල් නෙමෙයි ධර්මයේ තියෙන්නේ. මම බැහැලා තිබ්බ දෙයක් අරුණා වගේ අදහසක් ආවද? ආවද? ආවනම් මම මොකක් හරි හරියට අනුකරණය කරලා තියෙනවා. කාවද? බුදුහාමුදුරුවෝ. හරිද? මගේ වැඩක් එහෙම නෙවෙයි. නේද? බුදුරජාණන් වහන්සේගේ දේශනාව යන්තම් හරි ගෑවෙන්න හරි අපිට සාකච්ඡා කරන්න පුළුවන් වුණොත් අපේ ජීවිතය පිළිබඳ දැක්ම උඩ යටිපුරු වෙනවා. නිකන් හරි හිතෙන්න ඕන දවසක අපිට මොකද්ද මම මේ කර කර ඉන්නේ කියලා. හරිද? මොකද්ද මම මේ කර කර ඉන්නේ කියලා. ඒකින්ද කළ යුතු දේ ඕනෑ තරම් තියෙද්දී නේද? ළමයි අතහැරලා දුවන්නවක්වත් ගෙවල් අතහැරලා දුවන්නවක්වත් නෙමෙයි මේ කියන්නේ. හිත සුද්ධ කරගන්න කියලා. හරිද? මේ දේවල් ඔක්කොම කරන ගමන් අපිට පුළුවන් අපේ හිත සතුටෙන් පුරවාගෙන ඉන්නත් වෙනවා. එදාට කැඩුවක් නැහැ. ඉතින් කියපු දේවල් වරක් දෙවරක් නෙවෙයි බොහෝ වාරයක් හිතලා තීරණයක් ගන්න. කියන එක අපේ වැඩේ. පිළිපැදලා වැඩේ කරගන්න එක තමයි වැඩේ. එහෙනම් අපේ වැඩේ ඕන කරා කරගන්න ඕන නම් කරගන්න. නැත්තම් ඉතින් කොයි ක්‍රමයේද? මොන ක්‍රමයේද? බලු ක්‍රමයේ කර කර ම ඉන්න අපි දන්නේ නැත. හොඳයි. එහෙනම් හැමදෙනාම වෙනින් ප්‍රාර්ථනා කරනවා. ඊටාම යහපත් මානසික තත්ත්වයක් ඇති කරගන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම පරියායන් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුපපත් කරගෙන චිත්තසංතාන වලින් විදින්නා වූ අනන්ත අප්‍රමාණ දුක්ඛස්කන්ධයන්ගෙන් සදහටම අත මෙදිලා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විඳා වූ ඒ උතුම් සෝයන් ඔය චිත්තසංතාන වලට දැනෙන්නට මේ ධර්ම ශ්‍රවණ මේ ආනිසංස වාරය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනකටම සම්මා සම්බුද්ධ ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛාන්තු දේශනා සට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛාන්තු දේශනා ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛාන්තු මං කරන්ති.